ಐ ಥಿಂಕ್ ಹೋಗೋದ ಹೆಮೋಟಮ ಒಣ್ಣೈತಿ ಅದಾ ತಪ್ಪಿದೆ ನಾನು ಮಾಡಿದ ಅವಸ್ಥೆ ತವತ್ ಲಸ್ತನ ಲಸ್ತನ ತನಕಟ್ಟ ಬಯ ಅಲವ ಇಕ್ಕ ಎನ್ನ ತಮೈ ಅದನ್ನೆ ದ್ಯಾಂಗಿ ತಿನ್ ದೆಕ್ಕ ಗಮದನ್ನ ಅದ ಪಿಯಾವಿ ಸೂರ್ಯಕಾಂತ ಮಲ್ ಬಲನ್ನ ನೇದ ಕೊರಿಯನ್ ವಲಿನ್ ಸೂರ್ಯಕಾಂತ ವಲ್ಟ ಕ್ಯಾನೆ ಹೆಬರಾಗಿ ಕ್ಯಾನ್ ರಾಗಿ ಕೋಟ್ ಹೌ ಹೆಬರಾಕಿ ಕೋಟ್ ಕೇಲಾ ಕ್ಯಾನೆ ಸೂರ್ಯಕಾಂತ ಮಲ್ ವರಟ ඉතින් අපේ ගෙවල් ළඟ ඉඳන් චුට්ටි දුරක් ගියාම තමයි මේක මේ තැන තියෙන්නේ. ඉතින් මෙයාලා විශේෂයෙන්ම මේ සමරිකේ මේ මල් ඉබේ පිපිලා නෙමෙයි මෙයාලා විසින්ම හදපු උද්‍යානයක් තමයි මේක. නේද? ඒක ආර්ථික වශයෙන් ඉතින් දෙපැත්තම තියෙන උදව් මෙතෙන් දැන් ටිකට් එකක් ගන්නවා යන්නත් ඒ වගේම තමයි ඉතින් සූර්යකාන්ත මල් වලින් ඊට පස්සේ නට වලින් සූර්යකාන්ත තෙල් සන්ෆ්ලවර් ඔයිල් හදනවා ඒව තියෙනවා මේක ඕගනයිස් කරන්නේ අපේ ඒරියා එකේ තියෙන ඒ කියන්නේ සාමාන්‍ය ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් වගේ ඒ වගේ මේ හමාන් ගුන් එකෙන් තමයි කියන්නේ අපි ඉන්නේ හමාන් ප්‍රදේශයේ ඒකෙන් තමයි මේක ඕගනයිස් කරන්නේ අනිත් එක තමයි මේ එතකොට මේ අවට ගම්මානි කට්ටියකින් සල්ලි ගන්න නැහැ අය කරන්නේ නැහැ ගමෙන් පිට කට්ටියකින් විතරයි සල්ලි අය කරන්නේ ඒතර ගමේ ඉන්න කට්ටියට ෆ්‍රී මේ උද්‍යානය බලන්න යන්න පුළුවන් ඇත්තටම කිව්වොත් මේකේ නම දාලා තිබුණේ හෙබරාකි මාවල් කියලානේ ඒ කියලා කියන්නේ සූර්යකාන්ත ගම්මානය එතකොට සූර්යකාන්ත මල් ටික නම් තියෙන්නේ උඩ ඒ වගේම තමයි මෙන්න මේ විදිහේ ලස්සන ලස්සන දේවල් අලෙවි කරන්න පාර දෙපැති චූටි චූටි කඩ දාලා තියෙනවානේ කියන්නේ තීම් එකක් ගන්න යන්නේ. ඔව්. එතකොට ඔක්කොම සූර්යකාන්ත සම්බන්ධ තීම් එකකට තමයි යන්නේ. එතන ඉතින් මාත් කොණ්ඩෙ මලක් ගරගත්තා. ඈ. ඉතින් රසනේ කාලේ නිසා බොන්න සිසිල් දේවල් හැම දෙයක්ම කන්න රස දේවල්, රස කෑම, පොඩි පොඩි සුවිනියස්, ඒ වගේ දේවල් මේ ගමේ ඉන්න අය ඒගොල්ලෝ පුංචි කඩ දාගෙන මේ තියෙන්නේ රෙඩ් ඉන්ඩියන්ස්ලගේ චූටි මේ ඉවෙන්ට් එක. අපි මීට කලිනුත් මේක දැකලා තියෙනවා නේද? ඔව් මේ කියන සාමාන්‍ය උත්සවවල අර උත්සවෙන් උත්සවයට එකට යනවා. ඉතින් කට්ටිගේ ලයිෆ් එක එහෙම තමයි ඉතින්. මේක දැකලා තියෙන අපි චන්නෝන් තිබිච්ච විදේශ ඔය මේ එකේ කියන්නේ මල්ටිකල්චරල් එක. සංස්කෘතික ප්‍රසංගය තමයි දැක්කේ. ඉතින් ඒවත් තිබුණා. මේ ගම මැද්දෙන් තමයි මේ මල්වත් ඔය හදලා තියෙන්නේ. නෑ අපි දැන් මල් ටික බලන්න ආවා බලන්නකො ලස්සන. අපි උදේ 10ටත් කලින් තමයි ගියේ බලන්න මිනිස්සු ඒකටත් පිළිලා ඉන්නවා. ඉතින් නිවාඩු දවසේ තමන්ගේ දවස ලස්සනට ගත කරන්න කොරියාවේ තියෙන මේ වගේ ලස්සන තැන් බලන්න කොරියානු වගේම විදේශිකයෝත් එනවා. ඒ ඉවෙන්ට් එක පටන් ගන්න වැඩි කාලයක් නැහැ. මොකද මේ මල් ගස් දැක්කාම පස්සේ බලන්න පුළුවන් මේක වැඩි කාලයක් නැහැ කියලා. ඒ වගේ තමයි කියන්නේ ලෙෂර් කියන පැත්තට කියන්නේ විනෝදාංශාදී කියන පැත්තට ඉතින් මේ කට්ටිය මේ ඉවෙන්ට්ස් ඕගනයිස් කරනවා. දැන් මේකෙන් පස්සේ අපි තව ඉවෙන්ට් එකකට තමයි ඒක ඊළඟ වීඩියෝ එකේ ගියේ. විශේෂයෙන් කියන්නේ කොරියාවේ ගිනියන්නේ අපි හැමෝම කාර්යබහුල ජීවිතයක්. ඉතින් සතියන්තයේ නිවාඩු ලැබෙන්නේ බොහෝ විට ඉරිදා විතරයි. සමහරවිට සෙනසුරාදා නිවාඩු ලැබෙනවා. ඉතින් ඒ වගේ දවසක පවුල ඈත් එක්ක මේ විදිහට ඇවිල්ලා ඇහෙන් ලස්සන දැකලා ඒ මානසික සතුට නිදහස විඳින්න විශේෂයෙන්ම කොරියානෝ මේ වගේ දේවල් සංවිධානය කරලා තියෙනවා. අපි පාති පාගෙන එහෙම යන්නේ
හරිම ලස්සනයි තින් කොච්චර හිටියත් එපා වෙන්නේ නැහැ කොච්චර ෆොටෝස් ගත්තත් එපා වෙන්නේ නැහැ මට හිතුණා ඇත්තටම ඉතින් අපේ ඇස් ගොඩක් පින්වන්තයි කියලා මෙයාගේ ලස්සන දර්ශනයක් නරඹන්න විශේෂයෙන්ම සජීවීව මෙහි දැන් රස්නේ කාල නිසා ගොඩක් අමාරුන කට්ටියට වාඩි වෙන්න තැන් තියෙනවා රෙස්ට් කරන්න එමකට තමයි ෆෑන්ස් අය කරලා තියෙනවා ඉතින් මිනිස්සු ගැන ගොඩක් හිතලා තමයි දේවල් කරලා තියෙන්නේ මාද මේ ඉර එළිය වැටෙන පැත්තට තමයි ඔක්කොම හැරිලා hina වෙලා වගේ තියෙන්නේ මේ දැන් ඔපොසිට් තියෙන්නේ අපි ගිය පැත්තට බලන්න ගන්න කොමෙක පැත්තට යෝ තුනකන් සාමාන්‍යයෙන් ගහට එක මලයි තමයි හැදෙන්නේ ඉතින් එහෙම අර එක ගොඩේ එක උඩට මෙවිලා දිනවල ගොඩක් ලස්සනයි ඉතින් මේ වගේ වයින්නම් වලට තමගේ පින්තූරත් කාටුන් විදිහට ඇඳ ගන්න පුළුවන් සුක්කිනියෝගේද නෑ මොනවද කියන්නේ ලබු වර්ගයක් කිරීම මෙහෙට ආවේ නික විච ලබු කැටි හරි දල්දනි සීනියස් මේ තියෙන්නේ මොන කොරියා සීනියස් ඔයාලා හෙන්දා කරලා කතන්දරේ මේකටි දැන් ඉන්නවනේ දැන් වෙන්ඩර්ස්ලා ඉන්නවනේ මේකෙන් අර තව එකකට යනවා එන්නේ මම අපි දෙකේ සම්මුණ එක දවසක් එයා කියන්නේ ගෙදර සාමාන්‍ය අවුරුද්දට ගෙදර යන්න වෙන්නේ නැහැ කියලා ඒ කියන්නේ ටූ රොක් සොල්ලා මේ ප්‍රධාන විවාද දිනවනේ මේ වටා ගෙදර නැහැ සමහරවිට ඒ කාලේ තමයි ගොඩක් ඉතින් මිනිස්සු එන හින්දානේ කියන්න තිබුණු හෙන්සා කියලා කියන්නේ මේ ඉස්සර කියන්න තිබුණ එකක් කානිවල්ස් වගේ නිකන් අපේ ලංකාවේ තමයි එහෙම ගෙවල් වල ඉන්න දන්නේ මේ කට්ටිය ගෙවල් නැහැ තනිකර මහමග තමයි ජීවිතේ ඔය තනින් තන කූඩාරම් අටවගෙන යාලගේ ස්ටෝල් වල තියෙන දේවල් එක එක කෑම වර්ග වෙන්න පුළුවන් එක එක කොරියා ඇඳුම් වෙන්න පුළුවන් එක එක සුවිනියස් වගේ දේවල් ඉතින් ඒව අර වික්ෂණක තමයි ඒගොල්ලන්ගේ රැකියා මේ රෙඩි ඉන්ඩියන්ස් දෙකල් දින මේ කට්ටිය බලන්න කොහොමද ෆොටෝ එක කියලා දැන් ගතකොට අන්න ඔක තමයි අපි දෙන්න එලාජ් කරන්න හදන්නේ මේ මණිකක් විදියට ඉතින් බලමු කොහොමද යන්නේ කියන වැඩේ. ඔන්න ඉතින් යන ගමන් මම දැක්කා ෆොටෝස් මේ හදලා ලස්සනට ෆ්‍රේම් කරලා දෙනවා. මේ ඉතින් මමත් අපි දෙන්නත් එකක් හදාගත්තා. ඒවලේ ගත්ත ෆොටෝ එක. ඒවලේ එලාජ් කරලා ගත්තා. ඉතින් ඒක ලස්සනට තිබුණා. ලී එකකට තමයි print උනේ. මම ගොඩක් ලාට කැමතියි මෙමරිස් එකතු කරන්න. කොහරි ගියොත් මොන හරි පොඩි දෙයක් හරි අරගෙන ස්විනි එකක් විදිහට. ඉතින් හැබරාගේ මල් බලන්න ගිහිල්ලා ඔන්න මාත් හදාගත්ත ලස්සන ෆොටෝ ෆ්‍රේම් එක. මේ විදිහට තමයි ඉන්නේ. හරිද දැන් ඒකත් හරි මෙමරිස් දැන් ගෙදර යනවා වෙලාවට මේ
ඉස්සර කලින් බලාගන්න පුළුවන් වුණා. දැන් වහිනවා. එකට වහිනවා කියලා තිබුණේ හරියට වැස්ස එකට මේ මෙහෙ කාලෙකුනේ වෙලාවට වැඩ. අපේ වැත්තන්ට ඇති වැස්ස කියන එක අමුතු දෙයක් නෙවෙයි. රත්නපුරේට හැමදාම වැස්ස. ඉතින් දැන් ගෙදර යනවා. ඉතින් මේ වගේ ඉවෙන්ට් උත් පහයි සංවිධානය කරලා තියෙන ඉතින් නැහැට මියුසික් එකක් එහෙම ගහලා ආතල් එකේ ඉන්න. ගිටාර් එක සවුන්ඩ්ස් ආවේ නැහැ මේ තියායේ සින්දුව මැද නැරත්තුවා ඒ ඔඩියන්ස් එකේ ඉන්න අපුරි ගන්නවා මේ යාලුවෝ දිගමත් කරා සතත් දිනු වෙන්න ආණ්ඩුවට තල්ලි දුන්නට වැඩිය මදි මිනිස්සු පොහසත් වෙන්න ඕනේ අදහසක් තියෙන හෙබරාගි මාවුල් එකකින් සමු ගන්නවා හෙබරාගි මාවුල් කියන්නේ සූර්යකාන්ත ගම්මානේ මේ ගමේ නම බයි කියන්නේ